ලෝක බෞද්ධ ප්‍රජාවට හා බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද සේවයේ අගය කරමින් කියෝතෝහි හෝගන්ජි විහාරස්ථානයේ මහානායක අතිපූජ්‍ය ඕටානි වෝචුන් හිමියන් ශාසන රත්න ගෞරවනාමයෙන් පුද ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්. ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවති චාමුත්සවයකදී මෙම ගෞරවනාමය පුද කිරීමේ අවස්ථාවට කථානායක කරු ජයසූරිය ඇතුළු පක්ෂ විපක්ෂ මැතිඅමතුරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියා. මෙම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ජපානයත් අතර දශක ගණනාවක් පුරා ඉතා කිට්ටු සබැඳියාවක් පවතින බවයි. ජපානයේ ශ්‍රී ලංකා පමණක් නොව සමස්ත ලෝකයේම බුදුදහමේ චිරස්ථිතිය උදෙසා තම ශාසනික දිවියේ වැඩි කාලයක් කැප කළ කියෝතෝහි හෝගන්ජ් විහාරස්ථ මහානායක අතිපූජ්‍ය ඕටන් වෝජුන් මහහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයක්. ශ්‍රී ලංකාවත් ජපානයත් අතර පවතින්නේ දශක ගණනක් පුරා පැවතගෙන එන ඉතා කිට්ටු සබැඳියාවක්. දෙරටම අසීරු අවස්ථාවන් වලදී දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම වඩාත් කැපී පෙනෙනවා. දීපාශ්‍රීය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හැරුණු විට ශ්‍රී ලංකාව ජපානයත් අතර දිනෙන් දින වර්ධනය වන පුද්ගල සම්බන්ධතා විශේෂ තැනක් ගන්නවා. අතිපූජ්‍ය ඕටාන් වෝජුන් මහහිමිපාණන් වහන්සේ යනු නිතතින්ම ශ්‍රී ලංකාවේ ජපානයත් වෙසෙන බෞද්ධ ප්‍රජාවන් අතර බැඳීම සනිටුවන් කරන ප්‍රතිමූර්තියක්. බුදුදහමේ තේරවාදී මෙන්ම මහායානයේ ඉගැන්වීම් අතර කතිකාවක් ඇතිකිරීම වෙනුවෙන් අතිපූජ්‍ය ඕටාන් වෝජුන් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. දීර්ඝ කාලයක් මුළුල්ලේ ලෝක බෞද්ධ ප්‍රජාව හා බුද්ධ ශාසනය වෙනුවෙන් සපුරාලන ලද සේවය අගය කරනු වස් අතිපූජ්‍ය ඕටාන් ජෝවුන් ස්වාමින් වහන්සේට ශාසන රත්න ගෞරව නාමය පුද කරනවා.